අයබුවන් දුවේ පුතේ අදත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔයාලත් එක්ක දෙවෙනි වාරයට මේ වෙනකොට පළවෙනි වාරයේ අවසන් වෙලා දෙවෙනි වාරෙත් අවසාන භාගයට කිට්ටු වෙලා තියෙනවා. එතකොට දෙවෙනි වාරයේ අවසාන වෙනකොටස් වෙනකොට මේ වුණට පාඩම් රාශියක් ඉගෙනගෙන අපි අවසානම පාඩම වන දෙවෙනි වාරට නියමිතව අවසාන පාඩම වන ගුණෝත්තර ශ්‍රේණි කියන පාඩම සම්බන්ධයෙන් තමයි අද දවසේදී කතා කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඔයාලා මේ වෙනකොට ශ්‍රේණි සම්බන්ධයෙන් කතා කරනකොට ඔයාලා මේ වෙනකොට සමාන්තර ශ්‍රේණි කියලා පාඩමක් කතා කරලා මීට කලින් ඉගෙනගෙන තියෙනවා 10 වසරේදී ඔයාලට මතක නම්. එතකොට සමාන්තර ශ්‍රේණි සම්බන්ධයෙන් අපිට හොඳ දැනුමක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් කොයි ආකාරයකටද පද සම්බන්ධයෙන් සහ ශ්‍රේණික රටාවට සමාන්තර ශ්‍රේණික පද කොයි ආකාරයකද පිහිටලා තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් අපි මේනට හොඳ අධ්‍යයනයක් කරලා ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් මේ පාඩමේදී අපි බලාපොරොත්තු වෙනවා ගුණෝත්තර ශ්‍රේණියක් සම්බන්ධයෙන් කොයි ආකාරයකටද පද අධ්‍යයනය කිරීමක් සහ එහෙම නැත්නම් ඒ රටාවේ තුළ කොයි විදිහකටද පද අපිට දකින්න පුළුවන් එහෙම නැත්නම් පද ඉදිරි පද ගැන අනාවැකියක් බල කරන්නේ එහෙම නැත්නම් ඉදිරි පද ගැන කියන්නේ එහෙම නැත්නම් පදවල එකතුවක් ගැන කතා කරන්නේ ඉතින් මේ පාඩමේදී අපි ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ කියන කොටස් සම්බන්ධයෙන් ඉතින් මම පොඩ්ඩක් මතක් කරන්නම් මීට කලින් ඔයාලට මතක නම් සමාන්තර ශ්‍රේණියක් සම්බන්ධයෙන් අපි කතා කරපු දේවල් 10 වසරේ චුට්ටක් අපව මතක් කරවොත් සමාන්තර ශ්‍රේණියක් කියලා කිව්වේ මොකක් සංඛ්‍යා රටාවක් සම්බන්ධයෙන් වුණේ අපි මේ ශ්‍රේණි සම්බන්ධයෙන් කතා කරන්නේ. ඒතර සමාන්තර ශ්‍රේණියක් කියලා අපි කතා කරේ කිසියම් සංඛ්‍යා රටාවක පද දෙකක් අතර ඕනෑම අනුයාත පද දෙකක් ඕනෑම අනුයාත පද දෙකක් අතර වෙනස සමාන වෙනවා නම් අපි කිව්වා ඒ වෙනේ ශ්‍රේණියකට සමාන්තර ශ්‍රේණියක් කියලා. උදාහරණයක් විදිහට අපි ගණන සංඛ්‍යාවන 1 2 3 4 ගත්තොත් හැම සංඛ්‍යා දෙකක් අතර හැම අනුයාත එක ළඟ තියෙන සංඛ්‍යා දෙකක් අතරම පරතරය 1යි. එක කියන සංඛ්‍යාවට එකක් එකතුලා දෙක හැදෙනවා දෙක කියන සංඛ්‍යාවට එකක් එකතුලා තුන කියන සංඛ්‍යාව හැදෙනවා ආදී වශයෙන් එක නියතාගයක් එකතු වෙමින් තමයි මේ ශ්‍රේණිය ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් එවැනි ශ්‍රේණිය වලට අපි අධ්‍යයනය කරලා අපි කතා කරා මේ ශ්‍රේණිය අපි නම් කරා සමාන්තර ශ්‍රේණිය විදිහට. එතකොට අපි මේ පාඩමේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගුණෝත්තර ශ්‍රේණියක්. ඒතර වචනෙම පැහැදිලි වෙන්න අදහසක් තියෙනවා ගුණෝත්තර කියන එකේ තියෙන ගුණ වෙලා කියන අදහස. එතකොට මෙම ශ්‍රේණිය හැදෙන්නේ අර කලින් ශ්‍රේණිය හැදුණා වගේ එකතු වෙලා හැදෙන එකට සමාන්තර ශ්‍රේණිය ගැන කතා කරා. ගුණ විවි යන සංඛ්‍යාවක් විදිහට කතා කරනවා නම් අපි ඒවට කියනවා ගුණෝත්තර ශ්‍රේණියක් කියලා. රයිට්. එතකොට අපි බලමු කොහොමද ගුණෝත්තර ශ්‍රේණියක් සංඛ්‍යා රටා කීපයක් තිබුණොත් මේක ගුණෝත්තර ශ්‍රේණියක්ද සමාන්තර ශ්‍රේණියක්ද කියන එක අපි මුලින් අඳුනගෙන ඉන්න ඕනේ. ඒ ශ්‍රේණියට අදාළ ගණිත එතනින් හැර දේවල් සම්බන්ධයෙන් අපිට පිළිතුරු ලබා දෙන්න හරි එහෙම නැත්නම් එතනින් හැට තියෙන කොටස් වලට යන්න. එහෙනම් අපි මුලින්ම කරන්න ඕනේ මොකද්ද? ශ්‍රේණියේ නිවැරදිව හඳුනා ගැනීමක් කරන්න ඕනේ. අපි බලමු සමාන්තර ශ්‍රේණියක් කියන එක අපි දන්නවා ගුණෝත්තර ශ්‍රේණියක් කියන්නේ මොකද්ද කියන එක අපි චුට්ටක් කතා කරන්න බලමු. එතකොට ඔයාලා දන්නවා සංඛ්‍යා රටාවක මුල් පදයට කිසියම් සංඛ්‍යාවක් මුල් පදය කිසියම් සංඛ්‍යාවකින් ගුණ වෙලා දෙවෙනි පදයේද ඒ දෙවෙනි පදය අර කලින් ගුණ වුණ සංඛ්‍යාවෙම ගුණ වෙලා තුන්වෙනි පදයේද ආදී වශයෙන් හැදෙලා යන රටාවකට අපි කියනවා ගුණෝත්තර ශ්‍රේණියක් කියලා. මම ආයෙත් පැහැදිලි කරන්නම් කිසියම් සංඛ්‍යා රටාවක මුල් පදය කිසියම් සංඛ්‍යාවකින් ගුණ වෙනවා. ඊට පස්සේ හැදෙන දෙවෙනි පදය. ඒ දෙවෙනි පදය අර කලින් ගුණ වෙච්ච සංඛ්‍යාවම ආපහු ගුණ වෙලා තුන්වෙනි පදය හැදෙනවා. ඒතර තුන්වෙනි පදය ආපහු අර ගුණ සංඛ්‍යාවම ගුණ වෙලා හතරවෙනි පදය ආදී. ආදී වශයෙන් මෙන්න මේ හැදෙන රටාවකට අපි කියනවා ගුණෝත්තර ශ්‍රේණියක් කියලා. හරි. මෙන්න මේ විදිහට සංඛ්‍යාවක් පළවෙනි සංඛ්‍යාව තවත් සංඛ්‍යාව වෙන නියත පදයකින් ගුණ වෙලා දෙවෙනි පදයට දෙවෙනි පදේ නියත පදයකින් එම නියත පදයෙන්ම ගුණ වෙලා තුන්වෙනි පදේ ආදී වශයෙන් ලැබෙන සංඛ්‍යා රටාවකට තමයි අපි කිව්වේ ගුණෝත්තර ශ්‍රේණියක් කියලා. එහෙනම් අපි බලමු උදාහරණයක් මගින් මේක තවදුරටත් පැහැදිලි කරගන්න. මම ගන්නවා පළවෙනි සංඛ්‍යාව මගේ පළවෙනි පදේ 1 කියලා ගන්නවා. ඒතර පළවෙනි පදේ 1 වුණාම මම ඒක ගුණ කරනවා නියත පදේ වෙන මම නියත පරිදේ 3 කියලා ආගය ගත්තා. නම් නියත පදේ 3ෙන් මම ගුණ කරාම පළවෙනි පදේ 3ෙන් ගුණ කරාම මට ලැබෙනවා 1 3යි කියලා. ඒතර මට දෙවෙනි පදේ විදිහට ලැබෙන්නේ 3. මගේ පළවෙනි පදේ වෙන 1 1 කියන සංඛ්‍යාවත් 3ෙන් ගුණ කරා මට 3 කියන ආගය ලැබෙනවා. ඒතර 3 කියන සංඛ්‍යාව මම ආයෙ ගුණ කරනවා 3ෙන්. ඒතර මට තුන්වෙනි පදේ වෙන 9 කියන ආගය ලැබෙනවා. ඒතර 9 කියන සංඛ්‍යාව මම ආයෙ 3ෙන් ගුණ කරොත් මට හතරවෙනි පදේ විදිහට 27 කියන ආගය ලැබෙනවා. ඒතර මේ විදිහට ගත්තාම මගේ පළවෙනි පදේ 1 දෙවෙනි පදේ 3 තුන්වෙනි පදයේ 9 ඊළඟ හතරවෙනි පදයේ 27 විදිහට ලැබුණාම මට ලැබෙන ඊළඟ සංඛ්‍යා රටාව ආදී වශයෙන් යන සංඛ්‍යා රටාවක් තියෙනවා නම් මම කියනවා මේ සංඛ්‍යා රටාව ගුණෝත්තර ශ්‍රේණියක පිහිටනවා කියලා. හයිට අපෝසිට් අප් බලමු. පළවෙනි පදයේ 1 1 ගුණ වුණා නියත පදයෙන් 3 කියන පදයෙන්. ඒතර 3 කියන අගය ලැබුණා. 3 කියන පදේ ආපහු ගුණ වුණා 3ෙන්. ඒතර 9 කියන අගය ලැබෙනවා. ඒතර 9 කියන අගය ගුණ වෙනවා 3ෙන් ආපහු 27 වෙනවා. මෙන්න මේ විදිහට ආදී වශයෙන් පද පිහිටන සංඛ්‍යා රටාවකට අපි කියනවා
ගුණෝත්තර ශ්‍රේණියක් කියලා. එතකොට ඔයාලට මෙතන පැහැදිලිව පේනවා ඇති පදයක් එකතු වෙලා නෙමෙයි ගිහින් තියෙන්නේ. නියත පදයකින් තුන කියන නියත පදයෙන් ගුණ වෙලා ගිහින් තියෙන්නේ. එතකොට මෙහෙම ගුණ විවි යන සංඛ්‍යා රටාවකට තමයි අපි කියන්නේ ගුණෝත්තර ශ්‍රේණියක් කියලා. පැහැදිලිද? රයිට්. අපි තවත් උදාහරණයක් බලමු. දැන් මේ සංඛ්‍යා රටාවක් දීලා තියෙනවා. ඔයාලට පැහැදිලි ඇති 2 8 32 128 2 8 32 128 කියලා සංඛ්‍යා රටාවක් තියෙනවා. එතකොට මේ සංඛ්‍යා රටාවේ පළවෙනි පදයේ 2. ඔයාලට පැහැදිලි පළවෙනි පදය කියන්නේ සංඛ්‍යා රටාවේ තියෙන මුලින් තියෙන පදය 2 විදිහට තියෙනවා. එතකොට දෙවෙනි පදය 4ෙන් ගුණ වෙලා 8ක් වෙලා තියෙනවා. 4 කියන සංඛ්‍යාවෙන් තමයි ගුණ වෙලා තියෙනවා. ඔයාලට පේනවා නම් 4 කියන සංඛ්‍යාවෙන් ගුණ වෙලා 8 වෙලා තියෙනවා. එහෙනම් 8 කියන සංඛ්‍යාව ආපහු 4ෙන් ගුණනොත් අගේ 32ක් වෙලා තියෙනවා. ඔයාලට පැහැදිලි ඇති. එතකොට තුන්වෙනි පදයේ 32 කියලා ලැබිලා තියෙනවා. එතකොට 32 කියන සංඛ්‍යාව 4ෙන් ගුණනාම 128යි කියන සංඛ්‍යාව ලැබිලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට 4 කියන නියත පදයෙන් ගුණ වෙලා තමයි ඉහත සංඛ්‍යා රටාව හැදිලා තියෙන්නේ. එතකොට මේම සංඛ්‍යා රටාවත් මොන ආකාරයටද පිහිටන්නේ? ගුණෝත්තර ශ්‍රේණියක පිහිටනවා කියලා අපිට කියන්න පුළුවන්. එතකොට මේක පොදු පදේ නැත්නම් නියත පදයේ විදිහට ගුණ වෙලා තියෙන පදේ අපි හඳුන්වනවා පොදු අන්තරය නෙමෙයි. අපි පොදු අන්තරය කියලා කතා කරේ සමාන්තර ශ්‍රේණිය වල. අපි මේති කතා කරන පදේ විශේෂ නමක් අපි කතා කරන්නේ තමයි පොදු අනුපාතය කියලා. එතකොට මේ පොදු අනුපාතය හොයන ආකාරයක් අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට පොදු අනුපාතය කියලා කිව්වේ අර අපි කලින් කතා කරාගේ නියත අගයකින් ගුණ වෙන. එතකොට නියත අගයෙන් ගුණ වෙන නියත පදයේ සොයන එක තමයි මේ පොදු අනුපාතය කියන විශේෂ නමෙන් අපි කතා කරන්නේ. එතකොට පොදු අනුපාතයක් හොයන්නේ කොහොමද කියන එක තමයි අපි මෙහිදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලට මම ආපෝ සැරයක් චුට්ටක් මතක් කරන්නම්. සමාන්තර ශ්‍රේණියක ශ්‍රමාන්තර ශ්‍රේණියක පොදු අන්තරය හෙව්වේ දෙවන පදයෙන් පළමු පදේ අඩු කරලා. අඩු කරාම අපිට ලැබෙනවා කොච්චරක්ද එයාට එකතු වෙලා තියෙන වෙනස කියලා. අන්න ඒ විදිහෙම ක්‍රමයක් තමයි භාවිතා කරන්න. හැබැයි මේක එකතු වෙවි යන්නේ නැති නිසා අපිට සිද්ධ වෙනවා මේකේ අනුපාතයක් ගන්න. අනුපාතයක් ගන්නවා ඔයාලා දන්න අනුපාතයක් භාගයක් විදිහට ලියන්න පුළුවන්. එහෙනම් පොදු අනුපාතය කියන එක මට ලැබෙනවා සමාන්තර ගුණෝත්තර ශ්‍රේණියක ඕනෑම අනුයාත පද දෙකක්. අනුයාත පද දෙකක් කියලා කියන්නේ එක ළඟ පද දෙකක් සලකපුවාම පොදු අනුපාතය කියන එක මට ලැබෙනවා දෙවන පදය පළමු පදයෙන් බෙදුවාම එන අගය තමයි පොදු අනුපාතය විදිහට ලැබෙන්නේ. රයිට්. එහෙනම් අපි බලමු අපි කලින් කතා කරපු උදාහරණෙම උදාහරණයක් අරගෙන කොහොමද මේ සංඛ්‍යා රටාවේ පොදු අනුපාතය හොයන්නේ කියලා. රයිට්. මට සංඛ්‍යා රටාවක් මෙතන පැහැදිලි වෙනවා ඇති 2 6 18 ආදී වශයෙන් තියෙන සංඛ්‍යා රටාවක්. බලමු මේ සංඛ්‍යා රටාවේ පොදු පදය කොහොමද හොයන්නේ කියලා. රයිට්. පොදු පදය පොදු අනුපාතය කියන එක ඔයාලට මතක නම් අපි කතා කරා පොදු අනුපාතය කියලා කිව්වේ දෙවෙනි පදය පළමු පදයෙන් බෙදලා. හැබැයි දෙවෙන පදය සහ පළවෙනි පදය කියන එක අපි තෝරා ගන්න ලබන්නේ සංඛ්‍යා රටාව තුළ පිහිටන සංඛ්‍යා රටාවේ තියෙන පදවල අනුයාත පද දෙක. අනුයාත පද කියලා මම කලින් මතක් කරා. අනුයාත පද දෙකක් කියලා කියන්නේ එක ළඟ පිහිටන පද දෙක. එහෙනම් මම මුල්ම පද දෙක සැලකුවොත් මගේ දෙවන පදය වෙන්නේ 6, පළවෙනි පදය වෙන්නේ 2. එහෙනම් මම මේ විදිහට බෙදලා බලන්න පුළුවන්. 6 කියන එක කෙනා ඔයාලට පේනවා 6 කියන එක කෙනා දෙකෙන් බෙදුවොත් අගේ 3ක් වෙනවා. ඊට පස්සේ මම දෙවෙනි පදය සහ තුන්වෙනි පදය සැලකුවොත් අනුයාත පද විදිහට ඒ අවස්ථාවේදී දෙවෙනි පදය වෙන්නේ 18, පළවෙනි පදය වෙන්නේ 6 කියන එක. නං 6 කියන එක 18 කියන එකත් අපෝ 6න් බෙදුනාම ඔයාලට පැහැදිලි වෙනවා අයත් වෙන ලැබෙන්නේ 3 කියන අගේ. එතකොට මෙන්න මේ විදිහට අපිට පද කීපයක් සංඛ්‍යා රටාවේ පද කීපයක් ඒ විදිහට පරීක්ෂා කරලා බලන්න ඕනේ මේ රටාව දිගටම 3ෙන්ද ගුණ වෙලා තියෙන්නේ කියලා. එහෙම වුණොත් අපි කියනවා මේ රටාවේ තියෙන නියත අගයකින් නම් ගුණ වෙලා තියෙන්නේ. අපි කියනවා මේ ඉහත සංඛ්‍යා රටාව ගුණෝත්තර ශ්‍රේණියක් කියලා. එතකොට දැන් මේක අපි නියත පදය පොදු පදය අපි දත්තා 3යි කියලා. ඊට අමතර අපි දිනා මේක ගුණෝත්තර ශ්‍රේණියක පිහිටනවා. ඉතින් මෙන්න මේ ආදී වශයෙන් මේ රටාව අපිට ලබා ගන්න පුළුවන්. රයිට්. ඔබට ලැබෙන පළවෙනි ප්‍රශ්නය රයිට් සංඛ්‍යා රටාවක් අපි මෙතන පෙන්නුම් කරන ඔයාලට පේනවා ඇති 5 15 45 135 මෙම සංඛ්‍යා රටාවේ ගුණෝත්තර ශ්‍රේණියක් වේද නොවේද යන්න සොයන්න. එතකොට කොහොමද සංඛ්‍යා රටාවක් අපි කතා කරොත් සංඛ්‍යා රටාව කොහොමද ගුණෝත්තර ශ්‍රේණියක් වෙනවද නැද්ද කියන එක තීරණය කරන්න නම් අපි බලන්න ඕනේ පොදු අනුපාතයක් තියෙනවද නැද්ද කියන එක. පොදු අනුපාතයක් තියෙනවා නම් අපි කියන මේ ශ්‍රේණිය ගුණෝත්තර ශ්‍රේණියක් කියලා. පොදු අනුපාතයක් නැත්නම් අපි කියන එක ගුණෝත්තර ශ්‍රේණියක් නෙවෙයි කියලා.
රයිට් බලමු එහෙනම් අපි මේකේ පොදු අනුපාතය හොයන ආකාරය මම කලින් පැහැදිලි කරා පොදු අනුපාතය හොයනකොට ඔයාලට මතක නම් දෙවන පදයේ පළවෙනි පදින් බෙදුවා අනුයාත පද දෙකක් සලකලා රයිට් එහෙනම් අපි බලමු අනුයාත පද දෙකක් සලකලා කොයි ආකාරයට මේක ලැබෙන්නේ කියලා මම මුලින්ම 15 සහ 5 කියන පද දෙක සලකලා ඔයාලට පේනවා ඇති ඔය දෙක බෙදුනහම එන්නේ උත්තරේ 3 කියන එක ඒ වගේම ඊළඟට තියෙන අනුයාත පද දෙක සලකුවාම ඒත් ලැබෙන්නේ පිළිතුරු 3 විදියට ඒ අවසානයේ තියෙන පද දෙකක් සලකුවාම අපිට ලැබෙනවා පොදු අනුපාතය 3 විදියට ඒක නිසා මේකේ තියෙන පොදු අනුපාතයක් අපට පැහැදිලිද 3 කියන පොදු අනුපාතයක් මෙතන තියෙනවා ඒක ඒ අගේ 3 විදියට අපි සලකනවා ඒ නිසා මේක පොදු අනුපාතයක් තියෙන බැවින් අපි කියනවා මේ රටාව ගුණෝත්තර ශ්‍රේණියක් කියලා. එතකොට ශ්‍රේණියක් හඳුනා ගැනීමේ හැකියාව මේ වෙනකොට ඔයාලට හැම කෙනෙකුටම තියෙනවා. එතකොට ශ්‍රේණියක් හඳුනා ගන්න පුළුවන් ගුණෝත්තර ශ්‍රේණියක්ද එහෙම නැත්නම් එකතු වී යන එක සමාන්තර ශ්‍රේණියක්ද ආදී වශයෙන් අපිට ශ්‍රේණියේ නිවැරදි හඳුනා ගැනීමේ කුසලතාවයේ මූලික වශයෙන් තිබිය යුතුයි. බලමු එහෙම නොවන අවස්ථාවකත් අපිට තියෙන්න පුළුවන්ද කියලා. බලමු මේ උදාහරණය. මේ උදාහරණෙද ඔයාලට පැහැදිලි වෙනවා ඇති 3 ඍණ 6 12 ඍණ 24. දැන් බැලු බැලම නිකන් පදයක් ධන වෙලා තියෙනවා අනිත් පදේ ඍණ වෙලා තියෙනවා. දැන් මේකේ පොදු පදයක් පොදු අනුපාතයක් තියෙනවද නැද්ද කියන එක පුංචි ගැටලුවක්. රයිට් අපි බලමු එහෙනම් මේකෙත් පොදු අනුපාතයක් තියෙනවද නැද්ද කියන එක. අපිට මුලින්ම ගන්න පුළුවන් මුල් පද දෙක මේ විදිහට සැලකුවාම 3 සහ ඍණ 6 කියන පද දෙක සැලකුවාම ඔයාලට පැහැදිලිව පේනවා අනුයාත පද දෙකක් අරන් තියෙනවා දක්වලා තියෙනවා. එතකොට ඔයාලට පේනවා 6 කියන කෙනා ඍණ 2ෙන් බෙදුනහම 6 කියන කෙනා ඍණ 3ෙන් බෙදුනහම ඔයාලට උත්තරේ විදිහට ලැබෙනවා ඍණ 2 කෙනාගේ. ඔයාලට පේනවා ඇති ඍණ 2යි උත්තරේ. ඊට පස්සේ ඊළඟ අනුයාත පද දෙක අපි සැලකමු. ඊළඟට තියෙන අනුයාත පද දෙක සැලකුවාම ඔයාලට පැහැදිලිව පේනවා 12 කියන එක බෙදන්න ඕනේ ඍණ 6ෙන්. 12 කියන එක ඍණ 6ෙන් බෙදුවම ඒත් ලැබෙන පිළිතුර ඍණ 2යි. ඊළඟට තියෙන අනුයාත පද දෙක අපි සලකලා බලමු. එතකොට අපිට තියෙනවා ඍණ 24 බෙදන්න තියෙන 12ෙන් ඒත් ලැබෙන්නේ අපිට ඍණ 2 විදිහට. එතකොට ඔයාලට පැහැදිලිව පේනවා මේකෙත් ආපහු අර කලින් අපි කතා කරා වගේම නියත පොදු පොදු අනුපාතයක් තියෙනවා. ඔයාලට පේනවා නම් මෙම ගුණ ශ්‍රේණියක් වෙනවා අනිවාර්යෙන්. ඒකට හේතුව තමයි නියත පොදු අනුපාතයක් තියෙනවා. පද දෙකක් අතර තියෙන අනුපාතය නියත අගයක් කරලා තියෙනවා. ඒ නියත අදය එහෙම නැත්නම් පොදු අනුපාතය ඍණ 2 විදිහට තමයි ලැබිලා තියෙන්නේ. මේ උදාහරණෙත් අපි චොට්ටක් බලමු. ඔයාලට පේනවා තවත් උදාහරණයක් අපි අරන් තියෙනවා 3 6 18 36 විදිහට. දැන් මේ සංඛ්‍යා රටාව දිහා බලනවාම අපිට මුලින්ම ගන්න පුළුවන් පළවෙනි පද දෙක සැලකුවාම 6 කියන කෙනා 3ෙන් බෙදුනහම 6 කියන කෙනා 3ෙන් බෙදුනවා වගේ ලැබෙනවා දෙකක් විදිහට. අපිට ඊළඟට තියෙන අනුයාත පද දෙක 18 සහ 6. එහෙනම් දෙවන පදේ 18 විදිහට සැලකුවාම 18 බෙදුවොත් 6ෙන් මට ලැබෙන අගය 3යි. ඊළඟට 36 කියන සංඛ්‍යාව 18ෙන් බෙදුනහම ලැබෙන අගය 2යි. බැලු බැල්මටම පොදු අනුපාතයක් අපිට පැහැදිලිව පේනවද මේකේ? නෑ නේද? ඔව් පේන්නේ නෑ. ඒකට හේතුව තමයි 2 කියන සංඛ්‍යාව එකක් මුල් පද දෙක අතර අනුපාතය 2යි ඊළඟ පද දෙක අතර අනුපාතය 3යි ඊළඟ පද දෙක අතර අනුපාතය 2යි. එහෙනම් නියත පොදු අනුපාතයක් නෑ. එහෙනම් මෙම සංඛ්‍යා රටාව ගුණෝත්තර ශ්‍රේණියක් වෙන්නේ නෑ. ඔයාලට පැහැදිලිව පේන ඇති මේකේ පොදු අනුපාතයක් නෑ. එහෙනම් පොදු අනුපාතයක් නැති නිසා ඔයාලට පැහැදිලිව පේනවා ඇති මේක ගුණෝත්තර ශ්‍රේණියක් නෙවෙයි. එතකොට අපි දැන් දන්නවා කොහොමද සංඛ්‍යා රටාවක් දුන්නාම ගුණෝත්තර ශ්‍රේණියක් වෙනවද ගුණෝත්තර ශ්‍රේණියක් නොවෙනවද ගුණෝත්තර ශ්‍රේණික පද පිහිටන්නව නම් ඒක කොයි විදිහට තියෙන්න ඕනේ කියන එක පොදු අනුපාතයක් කියන වචනයටත් අපි කතා කරා. එතකොට සංඛ්‍යා රටාවක් ගුණෝත්තර ශ්‍රේණියක් වෙනවද නැද්ද කියන එක අපි හොයන්න මේ වෙනකොට දැනගෙන තියෙනවා. එතකොට බලමු ගුණෝත්තර ශ්‍රේණියක් නම් සංඛ්‍යා රටාවක් දීලා ඒක ගුණෝත්තර ශ්‍රේණියක් කියලා අපිට දීලා තියෙනවා නම් කොහොමද එහෙම රටාවක් තුලින් අපිට අහන්න පුළුවන් ප්‍රශ්නයක් ඔය ආකාරයට තියෙන්නේ කියන එක පොඩ්ඩක් අපි කතා කරලා බලමු. එතකොට අපිට ලැබෙන්න පුළුවන් එක ප්‍රශ්න විදිහක් තමයි මෙන්න මේ විදිහට කිසියම් සංඛ්‍යා රටාවක් තියෙනවා කියලා දීලා තියෙනවා 3 x 12 යන පද ගුණෝත්තර ශ්‍රේණියක පිහිටයි නම් ගුණෝත්තර ශ්‍රේණියක පිහිටනවා කියලා දීලා තියෙනවා 3 x 12 කියන එක පිළිවෙලින් පිහිටනවලු ගුණෝත්තර ශ්‍රේණියක. එහෙම වුණොත් x කියන අගයට ගන්න පුළුවන් මොනවද කියන එක තමයි මේ යටතේ අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. රයිට්. එතකොට මේක ගුණෝත්තර ශ්‍රේණියක් නම් අපි දන්නවා මොකද්ද වෙන්න ඕනේ? පොදු අනුපාතයක් තියෙන්න ඕනේ. එහෙනම් ගුණ ශ්‍රේණියක් බැවින් පොදු අනුපාතයක් ඇත. එහෙනම් කොහොමද පොදු අනුපාතය හොයන්නේ? අපි කලින් ඉගෙන ගත්ත පොදු අනුපාතය කියලා කියන්නේ අනුයාත පද දෙකක් ගත්තාම ඒ අනුයාත පද දෙකේ දෙවන පදේ පළවෙනි පදින් බෙදුනහම ලැබෙන අගය තමයි පොදු අනුපාතය කියලා කිව්වේ. එතකොට පොදු අනුපාතය ලැබෙනවා පළවෙනිම මම ගත්තොත් එම නිසා x බෙදීම 3 කියන එක තමයි පළවෙනි පොදු අනුපාතය වෙන්නේ. හැබැයි අපිට VGA විදිහට තියෙන නිසා ඒකේ අගය කීයද කියන එක පැහැදිලිව ලබා ගන්න බෑ. ඒ වගේම මට ඊළඟ පද දෙක සලකලා 12 සහ x කියන පදේ සලකලත් මට ලියන්න පුළුවන් 12 බෙදීම x කියන එකත් පොදු අනුපාතයම වෙන්න ඕනේ.
එක පැහැදිලි වෙලා ඇති. ද මම ගත්තා පළවෙනි පද දෙක විදිහට x සහ 3 විදිහට අරගෙන දෙවෙනි පදේ x වෙන නිසා x බෙදීම 3. ඒ වගේම ඉතුරු අනුයත පද දෙක සැලකුවාම 12 6x 12 බෙදීම x කියන අගය ලැබෙනවා. ආයෙත් පොදු අනුපාතයක් විදිහට. එතකොට මේ පොදු අනුපාතය මොකද වෙන්න ඕනේ? අපි දන්නා ගුණෝත්තර ශ්‍රේණියක් නම් අපි මේ කතා කරන්නේ ගුණෝත්තර ශ්‍රේණිය පිළිහිටනවා කියලා ගාණේ දීලා තියෙනවා. එහෙනම් මේ පොදු අනුපාත දෙක සමාන වෙන්න ඕනේ. දැන් මේ සමාන ලක්ෂණ දාගත්තට පස්සේ අපිට ගොඩනගන සමීකරණයක්. ඒතර මේ සමීකරණය විසඳන්න පුළුවන්. හරස් ගුණ කරනවා අපිට හරයන් ටික ඉවත් කරගන්න පුළුවන්. ඒතර මට ලැබෙන x වර්ගයේ යගේ සමානයි 36ක් විදිහට. ඒතර x වර්ගයේ යගේ අපිට 36ක් වෙන විදිහට x වල යගයන් හොයන්න ගත්තොත් එහෙම අපිට දෙපැත්තම වර්ගමූල කරලා හරි ඒ විදිහට ගන්න පුළුවන්. ගත්තාම ඔයාලට පේනවා x වලට යගයන් දෙකක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ තමයි x වල යගේ -6 වෙන්නත් පුළුවන්. -6 වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ -6 ගුණනහම 36 හැදෙනවා. ඒ වගේම -6 ගුණනහම 36 හැදෙනවා. කියන්නේ x වලට අගයන් දෙකක් පිටන්න පුළුවන්. ඒතර මේ අනුව අපිට කතා කරනකොට ගන්න ඕන මේසා x වලට අගයන් දෙකක් පවතිනවා. x වලට අගයන් දෙකක් වෙන්නේ එකක් තමයි x වල අගය -6 වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් x වල අගය -6 වෙන්නත් පුළුවන්. එහෙනම් ඉහත ආකාරයට සංඛ්‍යා රටාවක් පිටනවා නම් ඒක ගුණෝත්තර ශ්‍රේණියක පිටනවා නම් තියෙන පුළුවන් ආකාර දෙකක් තියෙනවා. ඒ තමයි 3 6 12 ලෙස ඕ එහෙම නැත්නම් 3 -6 12 විදිහට බලන්න. මෙතනත් තියෙනවා ගුණෝත්තර ශ්‍රේණියක n වෙන පදේ. එහෙම නැත්නම් අපි කතා කරා ගුණෝත්තර ශ්‍රේණියක පොදු පදයක් හොයන. අපි මතක නම් ඔයාලට මතක නම් සමාන ශ්‍රේණියකත් n වෙන පදේ ගැන අපි කතා කරා. ඒ කියන්නේ ඔය දෙල අපිට අහන ඕනෑම පදයක් හොයන්න පුළුවන් ඒ සූත්‍රය භාවිත කරලා. ඒ විදිහට ගුණෝත්තර ශ්‍රේණියකත් අපි උත්සාහ කරන්න බලාපොරොත්තු වෙනවා n වන පද එහෙම නැත්නම් පොදු පදයක් ගොඩනගන්න කොහොමද කියලා. ඉතින් අපි ඒක උදාහරණයක් මගින්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි මම මෙතන උදාහරණයක් අරන් තියෙනවා 3 6 12 24 කියන ගුණෝත්තර ශ්‍රේණියක පිටන රටාවක n වන පදය කොහොමද හැදෙන්නේ කියන එක පොඩ්ඩක් කතා කරන්න බලමු. ඒතත මුල් පදයේ ඇසුරෙන් අනෙක් පද කොහොමද හැදිලා තියෙන්නේ කියලා අපි චුට්ටක් බලමු. මුල් පදයේ ඇසුරෙන් අනෙක් පද සෑදී ඇති ආකාරය සොයා බලමු. එතකොට අපිට පළවෙනි පදේ ලැබෙනවා මුල් පදේ මම t1 විදිහට සලකනවා. t1 කියලා ගත්තොත් මුල් පදේ 3යි. ඒ වගේම අපි t2 කියලා සැලකුවොත් දෙවන පදය 3 කියන සංඛ්‍යාව දෙකෙන් ගුණ වෙලා තමයි 6 කියන සංඛ්‍යාව ලැබිලා තියෙන්නේ. එහෙම නැත්නම් මුල් පදයේ ඇසුරෙන් දෙකෙන් ගුණ වෙලා තමයි 6 කියන එක හැදිලා තියෙන්නේ. ඊළඟට මුල් පදයේ ඇසුරෙන් මම 3වෙනි පද හැදිලා තියෙන විදිහ බැලුවොත් 3 කියන එක 2 2කින් ගුණ වෙලා තමයි 12 කියන එක හැදිලා තියෙන්නේ. එතන 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 විදිහට ලැබෙනවා 12 කියන 3වෙනි පදේ. ඒ වගේම 4වෙනි පදේ සැලකුවොත් 3 ගුණ කිරීම 2 3ක් ලැබිලා තියෙනවා. 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ආදී වශයෙන් ලැබිලා තමයි 24යි කියලා ලැබිලා තියෙන්නේ. මේ විදිහට බැලුවාම අපි කතා කරා කොයි විදිහටද මුල් පදයේ ඇසුරෙන් පද ලැබෙන්නේ ආකාරය සම්බන්ධයෙන් අපි පොඩ්ඩක් අධ්‍යයනය කරලා බැලුවා. මේ අධ්‍යයනය කරාට පස්සේ ඔයාලට ලැබෙන ඊළඟ ගැටලුව තමයි T5 එහෙම නැත්නම් පස්වන පදය කොහොමද මේ විදිහට තිබුණොත් තියෙන්න පුළුවන් වෙන්නේ කියන එක. පස්වන පදය කොයි ආකාරයටද තියෙන්න පුළුවන් වෙන්නේ කියන එක අපි චුට්ටක් අධ්‍යයනය කරලා බලමු. ඒතර T5යි අගය කොයි විදිහටද මුල් පදය ඇසුරෙන් ලියන්න පුළුවන්නේ. හරි. එතකොට දැන් මෙතන මේ T5 කියන අගය ඔයාලට පේනවා ඇති. ඉස්සර මේ රටාව පොඩ්ඩක් අපිට අධ්‍යයනය කරලා බැලුවොත් එහෙම ඔයාලට පැහැදිලිව පේනවා පළවෙනි පදෙත් එක කොහොමද හැදිලා තියෙන්නේ කියන එක. ඒතර 4වෙනි පදේ නම් 2 තියෙන්නේ 3යි. එහෙනම් 5වෙනි පදේට 2 4ක් තියෙන්න ඕනේ. එහෙනම් අපිට උත්තරේ විදිහට ලැබෙනවා 3 ගුණ කිරීම 2 4ක් ගුණ වෙන්න ඕනේ. එතකොට අපිට පිළිතුරු විදිහට ලැබෙනවා වලට පේනවා ඉතින් 48ක් කියලා. රයිට්. එතකොට අපි බලමු මේ විදිහට සංඛ්‍යා රටාව අපි ඉදිරියේ තියෙන පද 5වෙනි පදය 6වෙනි පදය ආදී වශයෙන් හොයන්න පුළුවන්. එතකොට ටිකක් විශාල සංඛ්‍යාවක් වෙනවා. නැත්නම් 8වෙනි පදය 20වෙනි පදය වගේ ලොකු පදයක එහාට ටිකක් ඈත පදයක් අපෙන් ඇහුවොත් අපිට මේ ක්‍රමයේ භාවිතා කරන්න ගියාම චූටි ගැටලුවක් මත වෙනවා. ඒකෙන්ද අපිට සිද්ධ වෙනවා සමාන ශ්‍රේණි වල වගේම ගුණෝත්තර ශ්‍රේණියත් පදයක් හොයන පොදු පදයක් නැත්නම් සාධාරණ පදයක් නැත්නම් පොදු සූත්‍රයක් ගොඩනගන්න. එහෙනම් පොඩ්ඩක් අධ්‍යයනය කළ බලමු අපව සංඛ්‍යා රටාවක n වන පදේ කොහොමද ඔය රටාව ඇසුරෙන් ලියන්න පුළුවන් කියලා. එතකොට ඔයාලට පේනවා මම සංඛ්‍යා රටාවක් මත අරන් තිනවා 3 6 12 24 කියලා සංඛ්‍යා රටාවක. මම හොයන්න උත්සාහ කරන්නේ n කියන පදය. එහෙම නැත්නම් සාධාරණ පදයක් හොයන්න තමයි උත්සාහ කරන්නේ මේ සංඛ්‍යා රටාවට. ඉතින් අපි කලින් ඉගෙන ගත්තා වගේම නැත්නම් කලින් නිදසුනේ කතා කරා වගේම බලමු පළවෙනි පදයට කොහොමද ඉතිරි පද ටික හැදිලා තියෙන්නේ කියලා. එතකොට මුල් පදය ඇසුරින් කොහොමද අනිත් පද හැදිලා තියෙන්නේ කියලා චුට්ටක් බලමු. එතකොට පළවෙනි පදේ මම ගන්නවා T1 කියලා. එතකොට T1 විදිහට ගත්තාම පළවෙනි පදය ඔයාලට පේනවා ඇති T1 කියන්නේ 3. පළවෙනි පදේ 3යි. දෙවෙනි පදයේ කොහොමද පළවෙනි පදෙත් එක හැදලා තියෙන්නේ දෙකෙන් ගුණ වෙලා තමයි හැදෙන්නේ 3 කියන එක ගුණ වුණා දෙකෙන්. එතකොට 6ක් කියන එක ලැබෙනවා. එතකොට 3 කියන එක ගුණ වෙනවා
ආපව් දෙකේව දෙකකින් තොර 12යි කියලා ලැබෙනවා. අපි මේ කලින් කතා කරපු නිදසුනම තමයි මේ ආපව් සරය කරන් පොඩ්ඩක් විශ්ලේෂණය කරලා බලන්න. අපි පස්වෙනි පදේ හෙව්වා. අපි බලනවා n වන පදේ කොහොමද මේක ලියන්න පුළුවන් කියලා. හතරවෙනි පදේත් අපිට ලැබෙනවා 24ක් විදිහට මෙන්න මේ ආකාරය ලැබිලා තියෙනවා. එතකොට මේ රටාවම අපිට දක්වන්න පුළුවන් තව ආකාරයක්. එහෙම නැත්නම් ওই මූල් පද හතරම මම ලියපු ආකාරය තව විදිහකට පෙන්වන්න පුළුවන් ওই පළවෙනි කියන්නේ පදේ ඇසුරෙන්. මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. ඉහත රටාවම අපිට දක්වන්න පුළුවන් මෙන්න මේ ආකාරයට t1 කියන එක 3න් 3 විතරයි තිබුණේ. හැබැයි අනිත් හැම රටාවකම 2 කියන සංඛ්‍යාවෙන් ගුණ වෙලා තිබුණා. අපිට පැහැදිලි පේන්නේ නැති. එතකොට 2න් ගුණ වුණාම තමයි අනිත් සංඛ්‍යාවට. හැබැයි 2න් ගුණ වෙන මෙතන 2ව නැහැ. 2ව නැති නිසා මම 2ේ බිඳුවෙන බලය විදිහට බලයක් විතර දාලා තිනවා. 2ේ සංඛ්‍යාව බිඳුවයි කියලා. 2ේ බිඳුව කියලා කියන්නේ 1යි. එතකොට 1න් ගුණනා කියලා 3 කියන සංඛ්‍යාව වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. පළවෙනි පදේ මට ලැබෙනවා 3 විදිහට ඔන්න ඔය ආකාරයට. එතකොට දෙවෙනි පදයට 2ව 1යි තිබුණේ. ඒක බලයක් විදිහට මට ලියන්න පුළුවන්. 3 ගුණ කිරීම 2ේ පළවෙනි බලය. දෙවෙනි පදේ අපිට තිබ්බා 2ව 2ක්. එතකොට අපිට ඒක ලියන්න තිබුණා 3 ගුණ කිරීම 2ේ දෙවෙනි බලයේ විදිහට. හතරවෙනි පදේ මට ලැබෙනවා 2ව 3ක්. එතකොට මට ඒක ලියන්න පුළුවන්. 3 ගුණ කිරීම 2ේ 3වෙනි බලයේ විදිහට. ඒකම මට තව ආකාරයට දක්වන්න පුළුවන් මුල් පදයේ අතුරෙන්. එන්වන පදයේ කොයි විදිහටද එන්නේ කියන එක අපි තව ටිකක් එහාට ගිහිල්ලා කතා කරමු. එතකොට එන්වන පදයේ මට පළවෙනි පදේ දක්වන්න පුළුවන් තව ආකාරයක් තමයි පළවෙනි පදේ 2ව නැහැ. නැති එක ලියන්න පුළුවන් පළවෙනි පදේ නිසා පදේ ඇසුරෙන් මට ලියන්න පුළුවන් 3 ගුණ කිරීම 2ේ 1 ඍණ 1යි. පළවෙනි පදේ නිසා 1 1 ඍණ 1යි. දෙවෙනි පදේ අපිට ලැබෙන අතර ওই ආකාරයටම 3 ගුණ කිරීම 2 ඍණ 1 විදිහට. 2ේ 2ේ බලය 2 ඍණ 1 විදිහට. තුන්වෙනි පදේ අපිට ලැබෙනවා 3 ගුණ කිරීම 2ේ 3වෙනි බලය ඍණ 1ක් විදිහට. ওই විදිහටම හතරවෙනි පදේ මට පැහැදිලි කරන්න පුළුවන් 3 ගුණ කිරීම 2ේ 4වෙනි බලය ඍණ 1 විදිහට. පෙර පදේ හැදිලා තියෙන ආකාරය තමයි අපි උදේ සාකච්ඡා කරලා ලියන්න දක්වන්න පුළුවන් තවත් ආකාරයක්. ওই විදිහට අපි ගත්තොත් එම මට n1 පදය කියන එක ලබා ගන්න පුළුවන් 3 ගුණ කිරීම 2ේ n1 බලය ඍණ 1 විදිහට. ඔයාලට පැහැදිලිව පේනවා ඇති. මෙන්න මේ ආකාරයට ලියන්න පුළුවන් අපිට 3 ගුණ කිරීම 2ේ n1 බලය විදිහට ඔයාලට පේනවා ඇති. එතකොට මට ඉහත සංඛ්‍යා රටාවේ n1 පදය සඳහා සාධාරණ පදයක් එහෙම නැත්නම් පොදු පදයක් ලියා ගන්න පුළුවන්. Tn කියන පදේ මට ලැබෙනවා 3 ගුණ කිරීම 2ේ n ඍණ 1යි කියන එක. එතකොට මේක පොඩ්ඩක් අධ්‍යයනය කරා. මේකේ මුල් පදේ 3යි. පොදු අනුපාතය අපි කතා කරා 2යි. එතකොට n1 පදේ මම ලිව්වා Tn සමානයි 3 ගුණ කිරීම 2ේ n ඍණ 1 ලෙස දක්වන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා ඇති මේකේ පොදු පදයක් දැන් අපිට අහලා තිබුණොත් එහෙම ඕනම පදයක් අපිට මතකයි කලින් උදාහරණේ 5 වෙනි පදේ අපි හෙව්වා. ඒතර මට දෙක මෙතන n වෙනුවට දාන්න තියෙන 5 කියන අග n වෙනුවට 5 කියන අගේ දැන් මට පස්සේ ඔයාලට පේනවා 5 ඍණ 1 කියන 4යි 2ේ 4වෙනි බලය විතර ලැබෙන්නේ. ඒතර 2ේ 4වෙනි බලය 3ෙන් ගුණනොත් අර පෙළ පරිදි අපිට 16 කියන අග ලැබෙනවා. 16 කියන එක 3ෙන් ගුණනොත් 48යි කියලා උත්තරේ ඔයාලට මතක ඇති. ඊට කලින් දුන්න කැටලෙවිද ලැබිච්ච එක. එහෙනම් දැන් අපි බලමු ඕනෑම සංඛ්‍යා රටාවකට එහෙම නැත්නම් ඕනෑම ගුණෝත්තර ශ්‍රේණියකට පොදු ආකාරයට කොහොමද මේක දක්වන්න පුළුවන් කියලා. එතකොට අපිට මුල් පදයේ 3 විදිහට ලැබුණාම ඔයාලට පේනවා ඇති මුල් පදයේ 3 විදිහට ලැබුණාම මුල් පදයේ 3 ගුණ පොදු අනුපාතය 2යි නම් n වෙන පදේ අපිට ලැබෙන සාධාරණ ආකාරය tn සමානයි 3 ගුණ කිරීම 2ේ n ඍණ 1 විදිහට. එහෙනම් මම මුල් පදය a කියලා ගත්තොත් vg පදයක් විදිහට දක්වන්න පුළුවන් මුල් පදය a කියලා ගත්තොත් සාධාරණ විදිහට අපිට දක්වන්න පුළුවන් මුල් පදය a කියලා ගත්තොත් පොදු අනුපාතය r කියලා ගත්තොත් ශ්‍රේණියේ n වන පදය මට දක්වන්න පුළුවන් සාධාරණ ආකාරය tn සමානයි a වාරයක් rn ඍණ 1 ලෙස. අපොසරයක් කතා කරොත් මුල් පදය a පොදු අනුපාතය r ලෙස ගත්තොත් n වන පදය මට දක්වන්න පුළුවන් tn සමානයි a වාරයක් r වල n ඍණ 1 බලයේ විදිහට දක්වන්න පුළුවන්. එතකොට මේ තමයි අපිට n වන පදය සෙවීම සඳහා භාවිතා කරන්න පුළුවන් සූත්‍රය. එතකොට මේ සූත්‍රය ඔයාලට විභාගවලදී ලැබෙන්නේ නැහැ. ප්‍රශ්න පත්‍රය අපිට මේක මතක තියාගන්න අවශ්‍යයි. එතකොට මේක මතක තියාගෙන මේක ආදේශ කරලා බලන්න පුළුවන්. මේක ආදේශ කරලා අවශ්‍ය ගැටළු විසඳා ගැනීම හැකියාව තියෙනවා. අපි මේ සූත්‍රය භාවිතයෙන් ගැටළු විසඳන ආකාරය අපි ඉදිරියට කතා කරනවා ඉදිරි පාඩම්වලදී. අද දවසේ අතුලත් අපි කතා කරන පාඩම මේ සූත්‍රයේ ගොඩනැගීම දක්වා කොටසෙන් අවසන් කරනවා. ඒතර අපිට අවසාන විදිහට ඔයාලා ලැබෙන ප්‍රශ්නයක් මම මේ සූත්‍රය භාවිතා කරන්න පුළුවන් ආකාරයක් සම්බන්ධයෙන් චුට්ටක් කතා කරන්න. මුල් පදයේ 3ද පොදු අන්තරයේ 2ද වන ගුණෝත්තර ශ්‍රේණියක 7 වන පදය සොයන්න කියලා කිව්වොත් අපිට ගන්න පුළුවන් ඒක මෙන්න මේ ආකාරයට a වෙනුවට අපිට දාන්න පුළුවන් 3. එතකොට පොදු අනුපාතයේ විදිහට දීලා තියෙනවා 2යි කියලා. එහෙනම් 7 වන පදේ උනම් n වෙනුවට මට n 7 කියන එක මම හොයන්න ඕනේ. එහෙනම් n කියන එක 7යි කියලා දැම්මොත් 4 ඍණ 1 ඒ කියන්නේ 2ේ 6 වෙනි බලය කියලා ගන්න පාදාකාරය මෙන්න මේ විදිහට සුළු කරාම අපිට අවසානයේ පිළිතුරු විදිහට 192ක් ලැබෙනවා. එතකොට අද දවසේ අපි කතා කරා කොහොමද ගුණෝත්තර ශ්‍රේණියක
එන්වන පදය හොයන්න කියන එක සහ ඊට අමතරව ඊට කලින් අපි කතා කරා ඔයාලට මතක නම් පොදු අනුපාතයේ කොයි ආකාරද හොයන්නේ අනුයාත පද දෙක සලකලා පොදු අනුපාතයේ හොයන හැටි අපි කතා කරා ඊට අමතරව සුගුණෝත්තර ශ්‍රේණියක පද පිහිටෙනවා නම් ඒ අතර පදයක් දුන්නොත් කොයි ආකාරයට හදන්නේ කියන එක චුට්ටක් අපි කතා කරා ඒ වගේම අපි එන්වන පදය සඳහා සූත්‍රයක් ගොඩනගා ගත්තා මතක ඇති TN සමානයි ඒ වාරයක් R වල එන් දින එක විදිහට අපි සූත්‍රයකුත් ගොඩනගා ගත්තා අපි ඒ සූත්‍රය සම්බන්ධයෙන් කතා කරන කොටස් අපි ඊළඟ පාඩමේදී කතා කරන්න බලාපොරොත්තු වෙන අදට ඔබෙන් සමු ගන්නවා ඔබ සියලු දෙනාටම සුබ දවසක් ආයුබෝවන්.